ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අන්‍ය ආගමික පූජක උතුමනි, ජාතික ජනබල වේගයේ විධායක සභික නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීරාරච්චි සහෝදරය, ඒ වගේම ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සෙල්වි සහෝදරය ඇතුළු ජාතික ජනබල වේගයේ සියලුම සහෝදර සහෝදරයන්ගේ නවසරයි. ඒ වගේම මේ අපි රැස්ව සිටින්නේ 22 වෙනිදා උදේට මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතුළු සකලවිධ ශ්‍රී ලංකාව මත්පත් කරගෙන ඉන්න මේ ජාවාරම්කාර පැලැන්තිය, මේ තරව්කාර පැලැන්තිය අවසන් කිරීමේ සටනට සහෝදරයා සහෝදරියා අනුර කුමාර දිසානායක සහෝදරයා මේ සටන් කරන්නේ මේ ජාවාරම්කාර පැලැන්තිය පරාජය කරන්න, මේ කඳුකරය අත්පත් කරගෙන ඉන්න මේ මේ තරව්කාර පැලැන්තිය, මේ ජාවාරම්කාර පැලැන්තිය මේ පවුල් අධිරාජ්‍ය පරාජය කිරීමේ සටනට ඔබ එකතු වෙනවා නේද? මේ සටනට ඔබ එකතු වෙනවා නේද? මේ සටන් කරන්නේ අපේ ජීවිතය උදෙසා. මතක තියාගන්න, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්නේ මාලිමාව ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවන්නේ ඔබෙත් මගෙත් මේ රටේ පොදු ජනතාවගේ නිදහස උදෙසා. අපි නව නිදහස් අරගලයක් 22 වෙනිදා මේ ජනාධිපතිවරණය කියන්නේ හුදෙක් ජනාධිපතිවරණයක් නෙමෙයි, මැතිවරණයක් නෙමෙයි, අපේ ජීවිතය උදෙසා කරන දේශපාලන සටනක්. මේකේ දේශපාලන පක්ෂ නෑ අපේ හාමුදුරුවනි. මේ පක්ෂවලට බෙදිලා හිටියට, එහෙන් මෙහෙට ගිහිල්ලා හිටියට මේ සියලු දෙනාම අපේ රීරි මාංශය හූරගෙන කන, අපේ ඕජසම හූරගෙන කන මේ පැලැන්තිය, මේ ජාවාරම්කාර පැලැන්තිය එකට තියලා පරාජය කරනවා, එකට තියලා පරාජය කරනවා 22 වෙනිදාට අනුර කුමාර සහෝදරයා මේ ජනතාවගේ නායකයා බවට පත් කරනවා. සහෝදරයා සහෝදරියා, මම මේ ජාතික ජනබල වේගයේ ප්‍රධාන වේදිකාවේ කතා කරන ප්‍රථම අවස්ථාව වමේ බලවේගය වෙනුවෙන්, කම්කරු බලවේගය වෙනුවෙන්, එක්සත් වාමාංශික බලවේගය වෙනුවෙන්, එක්සත් වාමාංශික පෙරමුණ වෙනුවෙන්, ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ වෙනුවෙන් අපි දීර්ඝ කාලයක් මේ රටේ වමේ ව්‍යාපාරයත් සමග සටන් කරපු ඒ සියලු සගයන් වෙනුවෙන් අද ජාතික ජනබල වේගයත් සමග එක්ව කරන මේ සටනට ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම ජාතික ජනබල වේගයේ සියලුම සහෝදරවරුන්ට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම විධායක සභික සහෝදරවරුන්ට මාගේ ස්තුතිය පළ කරනවා. අපි මේ කරන සටන විශේෂයෙන්ම මේ ඓතිහාසික කන්ද උඩරට අයිති වෙන මේ පළාත්වල තිබෙන අපේ ඓතිහාසිකත්වය, එවැගේම පෞගිය කාලවල අවුරුදු 200ක් විතර ඒ සුදු පාලනය විසින් ඇති කරපු ආර්ථික රටාව, ඒ ආර්ථික ක්‍රමය විසින් බරපතල විදිහට ඛේදජනක විදිහට අත්කරලා දීලා තියෙන ඉරණම, එක පැත්තකින් අපේ ග්‍රාමීය ආර්ථිකය විශේෂයෙන්ම මුඩුබිම් පනත වැනි පනත් ගෙනල්ලා මේ ග්‍රාමීය ආර්ථිකය කඩා දාලා, අපේ කෘෂි ආර්ථික කඩා දාල එක පැත්තකින් අනෙක් පැත්තකින් හඳුන්වලා දීපු, මේ වතු ආර්ථිකයත් සමග හඳුන්වලා දීපු ඒ ආර්ථික රටාව විසින් බරපතල ගැටලු ඇති කරලා තියෙන මොහතක, විශේෂයෙන්ම මේ ග්‍රාමීය ආර්ථිකය සහ වතු ආර්ථිකය බරපතල විදිහට අර්බුදයට ලක් වෙලා තියෙන මොහතක, ඒ වතු ආර්ථිකයෙන් උපදෙන අතිරික්තය
මේ ග්‍රාමීය සනචන සමාජය වතු ජන සමාජය ඉදිරියට ගෙන යාමට අසමත් වී තිබෙන මොහොතක අපිට විකල්පයන් හොයාගන්න සිදු වී තිබෙනවා. සහෝදරය සහෝදරිය මේ පිළිබඳව ඉතාම හොඳම ඉතාම බුද්ධිමත් ශාස්ත්‍රාලීය විවරණයක යෙදුනේ ආචාර්ය SBD ද සිල්වා කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයා. ඔහු විසින් රචනා කරපු ඌන සංවර්ධනයේ දේශපාලන ආර්ථිකය නැමති කෘතිය අපේ හාමුදුරුවනේ ජාත්‍යන්තර කීර්තියට පත් කෘතියක්. ඔහු බොහොම පැහැදිලිවම සඳහන් කරනවා මේ වතු ආර්ථිකය විසින් ගොඩනගන උත්පාදනය කරන මේ අතිරික්තය මේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට හැකියාවක් නැහැ. එය දිගින් දිගටම බරපතල විදිහට දරිද්‍රස්වභාවයට සහ දුගීකරණයට ලක්වමින් තිබෙන්නේ කියන කාරණය. ඒක ඉතාම හොඳින් පැහැදිලියි. දැන් පහුගිය අවුරුද්දේ අපේ ආදායම ඩොලර් මිලියන 450යි මේ වතු ආර්ථිකයෙන් ලබාගත් ආදායම. හැබැයි රුපියල් වලින් 1700ක් වැඩි කරන්න බෑ. මේ අතිරික්තයට 1700ක් වැඩි කරන්න බෑ. මේ නිෂ්පාදන සම්බන්ධතාවය නිෂ්පාදන බලවේගයට රුපියල් 1700ක් වැඩි කරන්න බෑ. හැබැයි උත්තර හොයන්නේ කොහොමද? අපි දැක්ක SP දිසානායක කොහොමද උත්තර හොයන විදිය. SP දිසානායක කියනවා යන්තම් රුපියල් 350ක් 15 වෙනිදාට කලින් වැඩි කරලා දීපන් මුන්ට. ඒක කරන්න නම් ඔය වතු පාලකයන්ව බය කරපන්, උන්ගේ ගෙවල් ගිනි තියනවා කියලා. අන්න එහෙමයි උත්තර හොයන්නේ. 1700 වැඩි කරන්න. එන්සා සහෝදරය සහෝදරිය SP ද සිල්වා කියන කාරණේ ඇත්ත. ඒ වගේම මතක තියාගන්න බරපතලම විදිහට මේ දරිද්‍රතාවයට මේ ඌන සංවර්ධනයට බරපතලම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශය අත්පත් කරගෙන ඉන්න, මේ වතු ශේෂ්ත්‍රය අත්පත් කරගෙන ඉන්න මේ ජාවාරම්කාර පැලන්තිය, මේ තරව්කාර පැලන්තිය, මේ තරව්කාර පැලන්තිය දිගින් දිගටම කරමින් තිබෙන්නේ මේ අවුරුදු 70කට වැඩි කාලයක් කරමින් තිබෙන්නේ වීරි මාංශය මුහුරාගෙන කමින්. එන් මෙහෙට මෙහෙම් මෙහෙට මේ වතු ජනතාව, මේ කම්කරු ජනතාව ෆුට්බෝලයක් බවට පත් කරලා තමන්ගේ සුරසැප විඳින්න ඔවුන්ව යොදා ගනිමින් ඔවුන්ව විකුණපු එක. එනිසා සහෝදරය සහෝදරය මේ තරව්කාර පැලන්තියට, මේ පවුල් රාජ්‍යට බැහැ, මේ කම්කරු පන්තියට වැඩ කරන ජනතාව සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ඔසවා තබන්න. එනිසා අපිට අවශ්‍ය කරනවා මේ මොහොතේදී ජනතාවාදී පාලනයක්, ජනතාව ගැන හිතන්න පුළුවන් පාලනයක්. අපිට අවශ්‍ය කරන්නේ මේ තරව්කාරයන්ගෙන් ගැලවෙන්න. මතක තියාගන්න ජනතාවාදී පාලනේ පළවෙනි පියවර තමයි මේ තරව්කාර රාජ්‍ය, මේ ඔවුන්ගේ අධිරාජ්‍ය කඩා බිඳ දමන එක, ඔවුන්ව පරාජය කරන එක, ඔවුන් වතුගා දමන එක. ඒකට අපිට ඉන්න එකම සගය සාමූහික සටනේ සගය අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. මතක තියාගන්න ගෑස් සිලින්ඩරේවත් ටෙලිෆෝනේවත් මේ දෙපැත්තට ආවත් එකම පන්තියක් ඉන්නේ. කොහෙන් ගියත් මේ තරව්කාර පන්තිය එක තැනකට ඇවිල්ලා ඉන්නවා. එනිසා සහෝදරය සහෝදිය ලෑස්තිද සටනට. එහෙනම් ඒ සටන 22 වෙනිදා අපි කවුරුත් තවදුරටත් අන්තේවාසිකයෝ නෙමෙයි, අතපල්ලෙන් වැටෙන දේවල් ලේවකන අන්තේවාසිකයෝ නෙමෙයි. අපි ඔබ මේ රටේ පුරවැසියන් බවට පත්විය යුතුයි. එහෙම නේද? අපි පුරවැසියන්, අපි අන්තේවාසිකයෝ නෙමෙයි. තරව්කාරයන්ගේ අතපල්ලෙන් වැටෙන දේවල් ලේවකනේ උන් නෙමෙයි. ඒ නිසා පුරවැසියන් බවට පත්වෙන්න, පුරවැසියන්ගේ රාජ්‍යයක් හදන්න අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන්න, පෙළගැහෙන්න උතුර දකුණ නැගෙනහිර බටහිර සකලවිධ ජනතාව පෙළගැහෙන මොහොතක ඒ සටනට නායකත්වය දෙන්න
කම්කරු ජනතාව, වැඩකරන ජනතාව, ගොවි ජනතාව, සකලවිද ජනතාව එකතු වෙන්න, සටනට එකතු වෙන්න. අනුර කුමාර සහෝදරයාට ජය වේවා. අනුර කුමාර සහෝදරයාට ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා. කදුකර සටන්කාමි ජනතාවට ජය වේවා. ජය වේවා. ජය වේවා. ස්තුතියි චමිරේ සබ.